යාළුවනේ, දැන් මම ඕගොල්ලොන්ට කලින් කිව්වා රටේදී ඉදුණාට පස්සේ වීඩියෝ එකක් අරගෙන එනවා කියලා. දැන් රටේදී හොඳින් නිදිලා තියෙන්නේ. ඉතින් මේ විදේශගත වෙලා ඉන්න කට්ටිය නම් මේ රටේදී දකින්නට හම්බ වෙනවා. හැබැයි අපි ලංකාවේ වගේ නොදකපු අය ඉන්නවනේ. අන්න ඒගොල්ලොන්ට තමයි මේ වීඩියෝ එක මම ගේනවා කියලා කලින් කිව්වේ. ඔන්න ඒ විදිහට මම වීඩියෝ එක ගෙනාවා. දැන් අපිට බලන්නට පුළුවන් මේ රටේදී කොහොමද ඉදිලා තියෙන්නේ, ඒ වගේම රටේදී කොහොමද මේ ඉදුණ රටේදී ගෙඩියක රස බලන්න. ඒ හැම දෙයක්ම ඔබට දකින්න ඉතාම කහ පාටට ලස්සනට මැනවින් ඉදී තියෙන අයුරු. ඉතින් මේ අලංකාරවත් ලෙස වලු බර වෙලා ඉදිලා තියෙනවා. ඉතින් මේ රටේදී තමයි ඔබ ඔය පැණි බේරෙන විදිහට රතු පාටට, එහෙම නැත්නම් ගුරු පාට වර්ණයෙන් තිබෙන්නේ. ඉතින් මම මේ රටේදී මේට කලින් ඔබට ගෙනාපු රටේදී අමුවට තිබුණේ. දැන් රටේදී ලොකු විශාල වලු හොඳින් ඉදිලා තියෙන්නේ. ඔබට පේනවද? තව පැහැදිලිව තියෙනවා වලු කිහිපයක්ම. දැන් මම මගේ මිත්‍රයාට මේ මගේ ෆෝන් එක දෙනවා වීඩියෝ එක ඔහුට කරන්න. ඒ අතරේ මම ඔයගොල්ලන්ට පෙන්වන්නම් මේ රටේදී ගෙඩියක කොහොමද ඇතුළාන්තය සහ ඒ රටේදී ගෙඩියක් අමුවෙන් කනකොට මොන වගේද කියන කාරණාව. හරි, ඔන්න මම මිත්‍රයාට ෆෝන් එක දෙනවා. ඒ අතරේ මම රටේදී ඉත්තගාවට යනවා. දැන් ඔබ දකින්නේ මේ රටේදී ඉත්ත. තව ටිකක් ළඟට ආවම හොඳට පේනවා. දැන් මේ හොඳින් වැඩිලා තියෙන්නේ. හොඳින් වැඩිලා අවසාන මොහොත දැන් පල දරලා ඉදිලා දැන් කන්නට පුළුවන් වෙලා. දැන් මේ සාමාන්‍යයෙන් මද අමුයි මේවා තව දින දෙකක් තුනක් වගේ යනවා. දැන් මේ රටේදී අද අපිට ආහාරයට ගන්න පුළුවන් අනුභව කන්න පුළුවන් විදිහට ඉදිලා තියෙන්නේ. දැන් මේ විදිහට කඩාගත්තම ඔබට පේනවා ඇති මේක පුවක් ගෙඩියක් සයිස් එකට තියෙනවා. අපේ සාමාන්‍යයෙන් ගමේ පුවක් ගෙඩියක් විදිහට. ඉතින් මේක මේ රටේදි ගෙඩිය තමයි අර ඉදිලා අපි එක එක කෑම වලට ව්‍යාංජන වලට එකතු කරගන්නේ. මේ රටේදි ගෙඩිය තමයි ඉදිලා මේක බෙරි වෙලා උනාට පස්සේ ඒක එක එක විදිහට. දැන් මේ ගෙඩිය ඔබට පුළුවන් මේක බලන්න. මෙන්න මේ ගෙඩිය මේ විදිහට දෙකට කඩාගත්තට පස්සේ මේකේ මදය පොල් හා සමානයි. මේ තියෙන්නේ ඒ රටේ. දැන් මේක අපිට මේ වෙලාවේ මේ විදිහට කන්න පුළුවන්. යම් පොඩි කහට රහක් වගේ තියෙනවා. ඒත් ඉතාම පැණි රහයි. ඉතාමත්ම මිහිරි රසයක් තියෙන්නේ. මොන මං කාලත් ඔගලන් පෙන්නනවා. දැන් මේ රටේ ඇටය ඉතින් කිසි වෙනසක් නැහැ. මේක තමයි විදිහ. මේක තමයි අමුයෙන් රටේ කන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මෙහෙ මේ අරාබි රටවල් වල අරාබි ජාතිකයන් මේකට හරි ප්‍රියයි. මේ අමුයෙන් කන්නට මේවා. ඉතින් ඒ තරම් රසයි, ගුණයි. ඇත්තරම මේ ඔබ දකින්නේ එවන් රටේ ඉඳිවලු කිහිපයක්. ඉතින් මම ඔන්න ඔයගොල්ලන්ට කිව්වා වගේම සුපුරුදු පරිදි වීඩියෝ කරගෙන ආවා. ඉතින් වටේම බලන්න පුළුවන් රටේ ඉඳිගස් හතරක තමයි මේ ගෙදරක හදලා තියෙන රටේ ඉඳි ඔබට පේන්නේ. මම හිතනවා ඔබට වැදගත් පණිවිඩයක් ලැබෙන්න ඇති. නොදකපු අයට, නොදන්න අයට විශේෂිත වීඩියෝ එකක් අරගෙන ආවේ. එහෙනම් දිනමු ශ්‍රී ලංකා අද්දර සමුගන්නවා. තවත් මේ වීඩියෝ ඔබ හමුවට ගේනවා. ඒක නිසා ඔබෙන් ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කොමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න කියලා. ඉතාම ගෞරවයෙන්.